ඇත්තටම කවුද කිව්වේ කියලා කිව්වොත් මට එහෙම මතයක් අපි ඇහිලා නැහැ. ඔබ දකින්න ඇති. එයාම එක එක ඒවා කියන මම දැක්ක මිලඟදීට රෝතු සේවනත් මොකද්ද කිව්වා කියලා කිව්ව නේද? රෝ එකෙන් කියනවා කියනවා. තව මට මතක මොකක් හරි කියලා CID එකකටත් කියන්න තිබුණේ නැද්ද? පෞගේ කාලේ මොකක් හරි ප්‍රකාශයක් කළා මට මතක නැහැ හරියටම මොකද කියලා. ඒ නිසා මම දන්නේ නැහැ ඉතින්. එතුමා කියන ඒවා ගණන් ගන්න ඕනේ නැකම තියෙනවා. මොකද ජාතික ජන බලවේග ඉතා පැහැදිලිව මේ රටපත් වී තිබෙන ව්‍යසනයත් අරමුදින ගොඩ ගැනීම සඳහා ආණ්ඩුව පිහිටවීමේ අරමුණින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් තියෙන්නේ කවුද කියලා. අපිට මීට සතියකට පෙරත් සජීවී මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහත් එක්ක සාකච්ඡා කළා. පාස්කු ඉරිදා දිනේදී එක් මන්ත්‍රීවරයෙකු ගෙදර පාටියක් පැවැත්ව රනිල් වික්‍රමසිංහ සහභාගී කරගත්තා. ඒ වගේම රනිල් වික්‍රමසිංහත් එක්කට ඔය සජබින්න මන්ත්‍රීවරු ගණනාවක් විදේශ සංචාරයේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ කොට ලබා දෙන ප්‍රතිපාදන කෝටි 120කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වුණ ලබා ගත්තා. මා ඉතා වගකීමෙන් කියනවා බාර් පර්මිට් ලබා ගත්ත ඔය කට්ටිය. හරිද? මේ ඔක්කොම කරලා මේ ජාතික ජන බලවේගයෙන් සර ඇඟිලි දික් කිරීම තරම් විහිළු ජනක කරුණක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලගේ ඇඬියාවන්ට අඳෝනාවන්ට පිළිතුරු ලබා දෙන්න අපි වැඩි කාලයක් ගත කළ යුතු නැහැ කියලා පිළිගන්නවා.